ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහත බටන් එක click කරලා දැම්ම subscribe කරන්න. ඒ වගේම පහත සින්නුව click කරලා අලුතින් upload වෙන අපේ video එවෙලම බලා ගන්නත් පුළුවන්. මගින්ගෙන් පිරි ඉතිරි යමින් තිබුණ කිරිඳිවැල වේයන්ගොඩ බස් රථයකට ගොඩ වූ ස්වාමීන් වහන්සේ නමක් පූජ්‍ය පක්ෂයට වෙන් කර තිබූ ආසනයේ අසුන් ගෙන තිබෙනවා. සාමාන්‍ය වේගයෙන් ගමන් කළ බස් රථය ටික දුරක් වෙනසක් නොමැතිව ගමන් කරන්නට වී තිබුණා. නමුත් කොන්දොස්තර මහතා පමණක් නොව රියදුරු මහතාද දැඩිසේ කලබලයට පත් කරමින් බස් රථයේ වේගය එන්න එන්නම වැඩි වෙන්නට පටන් අරගෙන තියෙනවා. මගින්ද දැඩිසේ කලබලයට පත්වීමේ සිදුවන්නේ කුමක්ද කියා ප්‍රශ්න කරන්නට වූ අතර එකවරම රියදුරු මහතා කෑගසා තිබුණේ බසයේ තිරිංග නොමැති බවත් පුළුවන් හැටියට බසෙන් පැනගන්න කියලයි. ඔහුගේ ඒ කතාවත් සමගම බස් රථය තුළ එකම කාලගෝට්ටියයි මගින් බියට පත් වෙලා කෑගසමින් විලාප දෙන්නට පටන් ගත්තා. ළමයි මහහයියෙන් අඬනවා. කවුරුවත් ජනෙල් වලින් පැන්නේ නැත්තේ වේගයෙන් ගමන් කරන බස් රථයෙන් එහෙම පැනගත්තොත් මැරෙන්න හරි අතපය කැඩෙන්න හරි පුළුවන් නිසා. නමුත් මගින්ගේ මේ කලබලය බලා ඉන්න බැරි උනාර ස්වාමින් වහන්සේ අසුනෙන් නැගිට එකවරම බසයටම ඇහෙන්න මෙහෙම කීවා. බය වෙන්න එපා, කවුරුවත් පනින්න එපා. අපිට තිසරණයේ ආරක්ෂාව තියෙනවා. ඒ තිසරණය සිහි කරන්න, දන්න විදිහට බුදුගුණ කියන්න. ඉතින් ස්වාමින් වහන්සේගේ කතාවට සවන් දුන් මගින් උන්වහන්සේ නමස්කාරයේ සජ්ජායනා කිරීමෙන් අනතුරුව ඉතිපිසෝ ගාථාවත් කරණීය මෙත්ත සූත්‍රයත් රතන සූත්‍රයත් මෙන්ම දන්න අය කටපාඩමේ තිබුණ ගාථා වැරදි හරි කියවන්නට පටන් ගත්තේ බස් රථයේම පිරිත් මඩුවක් බවට පත් කරමින්. සිදු උනේ හීනකින්වත් නොහිතුව දෙයක්. එකම පිරිත් මණ්ඩපයක් මෙන් තිබුණ බස් රථයේ වේගය ටිකෙන් ටික අඩු වෙන්නට පටන් ගත්තා. එසේ වේගය අඩු වුණ බස් රථයේ එකවරම පාරමද නතරවන්නට වුණා. මරණ බියෙන් හිටපු මගීන් මහහඬින් සාදුකාර දෙන්නට වූ අතර සැවම බසයෙන් බැස මහමගදීම උන්වහන්සේට පින්දී නමස්කාර කරන්නට වුණා. අනතුරුව මගීන්ට ස්වාමින් වහන්සේගේ දුරකථන අංකයද ලබා දී තිබෙනවා. උන්වහන්සේ පවසා තිබුණේ බුදුන් වහන්සේගේ නිර්මල බුදුදහම අදටත් ජීවමාන බවත් වාහනයකට ගොඩවීමට මත්තෙන් තිසරණයේ සිහිකර තිසරණයේ ආශිර්වාදය ලබාගෙන ගොඩවන ලෙසටයි.